දැන් මේක පොඩ්ඩක් මතක් කරන්න අර රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව කියලා එකක් තියෙන්නේ ඒකේ ගත්ත වැඩ මොනවද දන්නේ ඒකේ පැවැත්ම මොනවද දන්නේ නිකමට හිතන්නකෝ හම්බන්තොට ප්‍රති හදලා තියෙන්නේ ඔයගොල්ලෝ දන්නවද අද දාලා තියෙනවා කතාවක් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව සුදු අලියෙක් නාගරික අධිකාරිය ප්‍රධානින් කෝප් කමිටුවට කියලා තියෙන්නේ සුජිත් තේවාජුලගේ අංජුල මහීකේ කලිය හම්බන්තොට සංවර්ධන සැලැස්ම යටතේ ඉදිකරනු රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව අසාර්ථක ව්‍යාපෘතියක් බව නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රධානින් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කෝප් කමිටුවට කියලා රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව පවත්වාගෙන යාමට 2017 ඉඳන් 2019 දක්වා රුපියල් 7,88,89,769ක් වැය කර තිබුණද ශාලාවේ එම කාලයේ ලබා ඇති ආදායම රුපියල් 1,58,00,000ක් බව කෝප් කමිටුවේදී තොරතුරු අනාවරණය වෙලා සම්මන්ත්‍රණ ශාලාව හම්බන්තොට නගර සංවර්ධන සැලැස්මට අදාළ අංගයක් නමුත් ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියේ සැලැස්ම ක්‍රියාත්මක නොවීම නිසා ව්‍යාපෘතිය අසාර්ථක බව එම රැස්වීමේදී හෙළිවෙලා තේනවා මේ සම්මන්ත්‍රණ ශාලාව දිගටම පාඩු වී ඇති නිසා ඒ කළමනාකාරීත්වය ආයතන දෙකකට පැවරීමෙන් ලාභ ලබා ගැනීමට කටයුතු කරන බව එම ප්‍රධානීන් පවසලා තියෙනවා මොනහරි ක්‍රමයකින් දැන් යථාවත් කරලා ගන්න සමහර ඉදිකිරීම් ඉදිකරපුවා ඒවා ඉදිකරපු තැන් හා ඒවා ඉදිකරනකොට ඒවායේ ප්‍රමුඛතාවය ලබා දීමද එහෙම නැත්නම් අවශ්‍යතාවයේ සලකා බැලීමද ඒවා කළාද හිතු හිතු මනාපට නේද එක එක දේවල් ඉදිකරපු හැටි මතක් වෙන්න ගන්න සමහරු රට තවන්ගේ බූදල් කරගෙන හිටියද කියලා ප්‍රශ්න මතුවෙනවා නේද ඔබට එහෙම ප්‍රශ්න මතුවෙනවා නම් ඒක පුදුමයක් නෙවෙයි